අයිබෝවන් ආදරණය දවාදරුවන අදාපේ සාකච්ඡචා කරන්නේ ආර්ථික විද්‍යාව දහතුන්වන ශයට දහතු වන ශ්‍රේණයේ තුංවනවාරයට අදාල දහවන නිපනතාව යටතේ දහයත්තුුණ සහදාහය හතර නිපනතා මට්ටං වලට අදාළ විශේ කරුම්. ඔගල මේ තිරේ අපි දැන් පෙන්නුම් කරනවා. දහවනි නිපනතාව කියලා කියන්නේ මොකක්ද කියල්. දහව නිපනතාව තමයි විදේශමුල්ලය ශ්‍රී ලංකා ආර්ථකයට බලපාන ආකාරය ගවේශනය කරයි. මෙ දහවන නිපනතාවේ දහය තුන්න නිපනතා මට්ටම තමයි විදේශ සම්පත් පරතරය සහ විදේශවත්කම්වල ආනයන ශක්ක්‍යතා වෙන සූ ආකාරය ගවේශණය කරයි. දහය හතර නිපනතා මට්ටම තමයි විදේශ අආයෝජන රටක ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය එ ඔගලන පේනවා දැන් මෙනම දහයතුන සහ දහයි හතර නිපනතා මට්ටාම් වලදී ආදරණය දවාදරුවන්ට අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශ සම්පත් පරතරය විදේශවත්කම් සහ විදේශ ආයෝජන කියන විෂේකරුණු පිළිබඳ. එමන මෙන්නම දවාදරුවන් මේ කියන විෂය කරුණු ඉගෙනගත්තයිෙන් පසුව අපි අපේක්ෂා කරනවා මේ දවාදරුවන්ට මේ කරුණු අවබෝධ කර ගැනීමෙන් පසු මෙ මේ කියවා ඉගනුම් පල ලබා ගැනීමට හැකියාව ලැබේ කියල යි බලු මනවාද මේ ඉගනුම් පලයන් කියල අපේක්ෂිත ඉගනුම් පල පලනික තමයි විදේ සම්පත් පරතරය අර්ථ දක්වයි. ඒඇන්නේ මේ දරුවන්ට විදේ සම්පත් පරතරය කියන්නේ මොකක්ද කියනික පිළිවන අර්ථ දක්වන්න පුලුවන්කම ලැබන්න ඕනි. දෙක කල්පිත සංකයා ඇසුරෙන් විදේ සම්පත් පරතරය ගනී කරයි. එකඇන්නේ කල්පිත සංක්‍යාදත් ඇරගෙන විදේ සම්පත් පරතරය ගන කිමීම හැකියාව ලමයිට ලැබන්න ඕනි. තුගක මෑතකාේ විදේ සම්පත් පරතය පියෝ ආකාරය මහ බැංකු වාර්ථාව ඇසුරින් පැදිලිර බැංකවා අර්ථාව තින දත්ත ලබාගෙන විදේශ සම්පත් පරතරය පියව් ආකාරය කොයි වගේ දෙ කියේලා අපිට සොයා බලන්න පුලුවන්කම තියන් ඉගාට ඒකේ තින ඊළඟ විශේ කරුණු තමයි විදේශවත්කම් දමිනි විදේශවත්කම් කියෙන කොටසාවි සාච්චා කකාර පස්සේ අහිතනවා මේ දවාදරුවන්ට මෙන්න මේ කියන ඉගනුම් පල ලැබිය යුතුයි කියලා විදේශවත්කම් අර්ථදක්වන්න පොළුවන්කම ලබ ඕේ යගේ විදේශවත්කම් වල සයුතිය හඳුනා ගැන්න පුළුවන් වෙන්න ඕනි. ඒගේ විදේශව ාත්වාගේ රටකට වැදගත්වන් යි කියන කාරණ පිළිබඳ ආබෝධයක් ලබ ඕണ. ඒවගේම විදේශවත්කම් වල සාපේක්ෂ ප්‍රමාණය මැනීම එහි මෑතකාලීන ප්‍රමාණයන් කොයි වගේද කියනිික මහබැංකු වාර්තාෑ ුරෙන් ල පැහැදිලි කරගැන්ට පුළුවන් වෙ ඕනි. ඒ වගේම ඉලෑක තමයි විදේශවත්කම් ලාන එන ක්්‍යතාව කොපමන කාලයකට ප්‍රමාණවන්ද එවගේ අපේ ඊළඟ විෂේකරනු තමයි විදේසායෝජන එනම් මෙ මේ විදේසායෝජන කියන කොටස අගච්චා කරෙන් පසුව ළමයින්ට විදේසායෝජන අර්ථදක්වන්න හැකියාව ලැබෙන් නෝනි එවගේම විදේ සසායෝජන වර්ගී කරණය කරන්න පුළුවන්කම ලැබෙන් ඕෝනි ඒවගේම රජුආයෝජන ල තකාලන ප්‍රණතාවන් කොයි වගේද කිය මට අවබෝධයක් ලබන්න ඕන ඒවගේම රජුආයෝජනවල තියෙන හිතකරසා හිතකර ප්‍රීපාක මනවාද ඒගාවට කළභායෝජන කියලා කියන්නේ මොනවාද ඒවා මෑත කාලීන ප්‍රවණතාවන් මොනෝද මෙන්න මේ කියන ඉගනුම් පලස් දරුදරියන්ට ලැබෙන් ඕනිි. එකින් අදහස් කරන්නේ අපි මෙන මේ විෂය කරුණු ටික අපි සාකච්ඡාකිරීමෙන් පසුව මේ දවාදරුවන්ට මෙන්න මේ කියන හැකියාවන් මේ නිපුනතාවන් ලැබියයුතුයි කියන එක එකතම ඉගෙනු පළවිදියට අපි අවසාන ඔගුල්ලොන්ගෙන් බලාපොරොත්තුුණදී. එහෙම නම් අපි ඊළඟට බලමු මේ ප්‍රධාන විෂය කරුණුතුන මනද විදේශම්පත් පරතරය විදේශවත්කම් ඉලාට විදේශ යෝජන එනම් මේ කනුතුන අපි වෙන මෙන මැරගෙන මේ කරුණු පැහැදිල කරගන්න බලමු. නම් පළමුුවෙන්ම අපි අනවා විදේ සම්පත් පරතරය කියනිකට විදේශ සම්පත් පරතරය කියලා අපි කියන්නේ යම් රටක මුළු විදේශ ඉපයීම් සහ මුළු විදේශ ලැබීමම් අතර වෙනස අපි දන්නවා කිසියම් රටක් ගත්තොත් ඒ රටට විධටයුතු මගින් විදේශවලයෙන් අපිට ඉපයිම් තියනෝ ගේම විධ කරුණු යටතය අපට විදේශ රාටවලට ගෙවීම් කරන්න සිද්ධ වෙනවා එනම් මෙන මේ විදේශ ලැබීම් සහ මෙන මේ විදේශ ගෙවීම් ගත්තහම මේ විදේශ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස අපි කියල කියේනවා විදේශ සම්පත් පරතරේ. එමනම් මෙන විදේශ සම්පත් පරතරය අප ගණනී කරන්නේ යම් රටක කිසියම් වාර්ෂයක මොල විදේශ ඉපයිීම් සහ මුල විදේශ ගෙවීීමම් හඳුනාගෙන මුළ විදේශ ඉපයිම් වලින් මුළු විදේශ ගෙවීම් අපි අඩු කරනවා. එහෙම නම් අප ඊළඟට හඳුනාගන් නෝනි විදේශ ඉපයිම් ලැබෙන මූලාශ්‍රයන් මොවාද. ඒවගේ අපේ විදේශ ගෙවීම් කරන්න සිදුවන මූලාශ්‍රයන් මොනෝද ඒවයි ඉතා සරලයි ඒවාගොලු දන්නෝ දවගල මේ වෙන කොට හ නිපනතාවේ එක දෙක කියන කොටස් දෙක සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක ද අ අපි සාකච්චා කර ගේෙවම් ශේෂ ලේකනය සසා හිතය නාකෘතිය තියන කොටස් පිළිබඳ. ඒවට අයි ඇතුළත් කරන එකඒ අයිතමයන් පිළිබඳ අපි සාකච්ඡා කරල තියෙනවා. ඉසාමා හිතනවා ඕගල්ලන මේ වෙන කොට ඒගේෙවම් ශේෂ ලේඛනය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතැයි කියලා. එහෙම නම් ගේෙව ශේෂ ලයකන තිය ගින මාස්ත්‍රේෙන් අපි ටෝගලන්ට මේ විදේශ ලැබීමම්. විදේශගේවීම් ඉතාස් සරලෝ හඳුන ගන්න පුළුවන්කම තිනවා එනම් බලන්න විදේශ ලැබීම් අන්න ඒලගැන්නේ විදේශවලින් අපේ රටට ආදායම් ලැබින්න පුළුවන් නැතන් අපේ රට්ට ඒගල්ලො කරන ලැබීම් තියෙන්න පුළුව එකක්තම පලනය තමයි නද බාන්ඩ අපනයනපයු අපි උදාරණයක් ගඇතොත්තේම අපි තේ අපනෑනය කරන ඇඟල්ලුම් අපනයනය කරනවා අන්න එතකොට අපට විදේශවලෙන් හිට අදාල ආදායම් ලැබෙනු. අන්න ඒවාගේ බාන්ධ අපනයන එපයු. ඉලාට සේවා ලැබීම් අප සේවාමය කටයුතු වගල්ලෝ ගේෙවම් ශේෂලයක කනේ සේවාගිෙනුම දන්නවා සේවාගෙන ඇතුලත් කරා යිතමයන් මනොවද කකළ දන්නවා එනම් අන්නන්නේ සේවාගෙනුමේ සේවා අපන එන මගින් අපිට ආදායම් ලැබෙන එනා අනේවට අපි කලකේ නො සේවා ලැබී ඉලාන්ට ප්‍රාථමි කාදායම් ලැබී පාථමි කාදායම් ලැබී ඉලක තමයි මනෝද දිතිී කාදායම් ලැබී මේ අපි ලොඳ මම ගොඩක් විස්තර කරන්න හදනෑේ වෙලාවේ ඕගලගෙවම් ශේෂලයකනේද මෙ ප්‍රාථමික ගිනුම සසා දිතීක ගිනුම කියෙනෙ එක ගොළු සාකච්ඡා කල තියෙන ඒකේ ප්‍රාථමික ආදයම් කියල ක කියෙන මනවද දිතකකාදෑයම් කෙනන මනොදක ලොගොල්ලෝ ඉගෙනගැන තියෙන එයිසායේ පාථමික ආදෑන්ගෙනනම දිී කාදෑන් ගෙනුමේ ඇතුළත්වන අයිතමවල අපට විදේශන ලැබි ආදායම් තියන ඒවතමා අපි කියල ැන ප්‍රාමිකාදයම් ලැබි ඒවගේ අපි කරන ම් තියෙනවානන් වතමාම අපිකයන්නේ ප්‍රාථමිකාදායම් ගෙවීම්. ඒවගේ දිතිකාදෑැන් ගනමත්තියන දිතිී කාදෑැන් ගනුමේ අපිේ වගේ ලැබීම් තියන්න පුළුව. තරිනම් ප්‍රධානවාශයෙන් මෙන්න මේ හතර මනවාද බාණ්ඩ අපනයන ඉපයුම් සේවා ලැබීම් ප්‍රාථමිකාදායම් ලැබීම් ඉලට දිතීකාදායම් ලැබීම්. මෙන මේ වාස්ශත්‍රීයිෙන් රටකට විදේශ ඉපයිීම් තියෙන. ඒවගේ විදේශ ගෙවීම මුත්දේනවා ඒමනෝගලට පේනවා දැන් මේ විදේශ ගෙවීම් දයා බැලවාම අර බාන්්ඩ අපනයන ඉපයිම්මාකට තියෙනවා වගේම අනි පැඇති අප්‍රතිනවා ආන එන ගෙවීම අපි දන්නවා අපේ විදේශෝලින් විවිධ බාන්්ඩ අපි ආනයනය කරනවා අතේ ආනයනය කරනට අපි ඒවට ගෙවීම් කරන්න වෙනවා එතරං ගේඒ සදාය කරණ ගෙවිම් තම පිකැන්නේ ආනය එන ගෙවීම ඒගේ සේවා වලදී අපිට ගෙවීම් කරන්න වෙනවා ඒවා තින සේවාගෙවී ඉලාන්ට ප්‍රාථමිකාදායම් ගෙවී මෙතන ලැබීම් විදිරතියන ප්‍රාථමිකාදායම් ලැබීම් ඒවගේ මනනිපැත්තේ එක තියෙනො මනවාවද ප්‍රාථමිකාදායම් ගෙවී ඉලාට නයාපසු ගෙවී ඒ අපි විදේශලින් නය ලබාගැත්තහම ඒ නෑ ලබාගැන්න්නේේ වගේ වාරික මුදල් ඒවගේ අනිපැත්තිෙන් විදේශනය පොලි මේ අපි ගෙවීම් කරන්න මෙ න අයාපසු ගෙවීම් තිය ඒ වගේම පෞද්ගලික සංක්‍රාම ගෙවීම් ඒගාවට ආයෝජන ගලායාම් ඒගවට වානජබැන් කො ගෙවීම් එනම් මෙ මේ විදියට අපිට විදේශවලට ගෙවීම් තියෙනවා එම් මෙන්න මේ විදේශ ලැබීම් සා විදේශ ගෙවීම් අතර වෙන ගත්තොත් ේම මෙන මේ වෙනස තමයි අපි කියලකයන්නේ විදේශ සම්පත් පරතරය කියලා පි කියන්න. විදේශ සම්පත් පතර රිනාගයක් ගන්නත් පුළුවන් දනාගයක් ගන්නත් පුළො. විදේශ ලැබීම්වලට වඩා විදේශගෙවීම් වැඩිනම් විදේශම්පත් පරතරය රිනාගයක් ගන්නවා. විදේශ ලැබීම්වලට වඩා විදේශගෙවී මඩු නම් විදේශ සම්පත් පරතරය ධනාගයක් ගන්න. නවත් අපි ශ්‍රී ලංකාවේ මහබැංකෝ අර්තාවන්ගේ දත්ත පරිශිලනය කළොත්. අපට පේනවා ්‍රී ලංකාවේ විදේශම්පත් පරතරේ පහුගගේ කාලයේදී දිගටර්ම රිනාගයක් ඇරගෙන තියනවා. ඒකෙලා කියන්නේ විදේශම්පත් පරතරේ හිගයක් තියෙනවා. එමන මෙන මේ විදේ සම්පත් පරතරේ රිනාගයක් වීමට. බලපාන කරුණු කීපයක් තියන්න පුළො. දැවුල දන්නවා විදේ සම්පත් පරතරේ ගණනය කරන්නේ කොහොමද කියලා. ගණය කරන්නේ විදේශ ලැබීම්වලින් විදේශගෙවී මඩු කරලා. ඒමනම්, ලැබීම් වලට වඩ විදේශ ගෙවීම් වැඩිවෙන කොට විදේශ සම්පත් පරතරය ප්‍රීනාගයක් ගන්න. එනන් දෙැන් අපට පේවා පලවෙනි කරුණ. අපනයන ලැබීම් වලට සාපේක්ෂ ආනයන ෙවීම් මිහිලාගයක් ගන්න. ඒන ලැබීම් අපන එන අපි අර කියපු මූලාශ්‍රෝල තියෙන පලවෙෙන එක. අපනය එන ලැීම් වලට සාපේක්ෂව ආනයන ගවීම් මිහලාගයක් ගන්න. එතකොට විදේ සම්පත් පරතරය රින වෙන්න පුළුවංකමතියන්. ඊලාන්ට ප්‍රාථමිකාදයන් ලැීීම වලට සාපේක්ෂෝ, ප්‍රාථමි කාදයන් ගෙවීම හිලාගයක් ගැනීම. නයාපසු ගෙවීම අධිකවීම. වන ජැංකවවිසින් විදේශරාටවල්ල කරන ගෙවීම ප්‍රමාණී හෙයාම. තර මෙ මේ කාරණාවන් මත විදේ සම්පත් පරතරය රිින වෙන්න පුළුවන් ඒක ැනේ ලැබීම් වලට වඩා ගෙවීම්. වැඩි වෙන්න පුළොුවංකම තියනවා දීම නම්. මෙනි මේ විදේශ සම්පත් පරතරය ්‍රේනාගයක් නැත්තම් හිගයක් වීම නිසා ඇතිවන්න පොළොුවන් ආර්ථික ප්‍රතිීපාකකිහිපයක් තියෙන. එයිසා මේ දරු දැරියන් ඉතා හොඳ සැලකිලිමත්වෙන් නෝනි මේ විදේ සම්පත් පරතරය හිගයක් පෙන්නම් කර නො නැතත් වෙන වෙන කොට නවාද ඇතිවන්න ලුවන් ආර්ථික ප්‍රීපාග කියලා එහෙම නම් පලවෙෙනක විදේශවත්කම් ප්‍රමාණය පහලයනවා එක රටක විදේශවත්කම් පහලයන්න බලපන අවීලං කොටසදී කතා කරන්නේ මේ විදේශවත්කම් පිළිබඳ ඊලාන්ට විදේශ නය ගැනීමට සිදුවීම ඇයි විදේ සම්පත් ඒගත්වෙනට හිගේ පියවන්න විදේශලින් නයගැන්න වෙන වැඩීම පෙඩී ඒක රටේ නයිබර කෙරෙහි බලපන්න පුොළුවන්කමති නවා ඊලාන්ට මුොදලේ විදේශාගේ පහලයාම මේ ගැත් මං එච්චර කතා කරන බලාපොරොත්ව නිනේ ඕගලොන්ට විනිමේ අනුපාත මාතෘකාවේ දී ඉදිරි පොටස්වලදි මේක පිළොන්ඳ වැඩිපු ෝගල්ලට සාච්චා කරන්න පොලුවන්කම ලැබරු.ඒවගේ මොදල් සැපේුම් පහත වැටම් ඔගල දන්නවා මුොදල් සැපයම තීරණය කිරීමේදී බලපානෙක් සාධක ඇත්තමයි බැංග ක්‍රමය සතු විදේශවත්කා එදට මේ මහ බැංකෝ සතු විදේශවත්කම් අ නොත්ෙ අන්න අවිදන්නවා ඒක මේ මුදල් සැපයම පහත වැටීමට හේතුවක් වෙන්න පුළුවන්ග කියලා ඒගවට විදේශ නයසේවා කරන ගෙවී මහිහලයාම ඒගවට ජාතයන්තර ණය අර්ුදොල්ට මොදීමට සිදුවීම එතර මෙන්න මේ වගේ අර විදේශම්පත් පරතරය හිගයක්වීම නිසා ආර්ථකයට ඇතිවෙන්න පුළුවන් ප්‍රතිීපාක කීපයක් තියෙන ම නම් අීළඟට බලමු මේ විදේශ සම්පත් පරතරේ සාපේක්ෂ ප්‍රමාණය අපි මිනුම් කරන්නේ කහොම දෙ කියලා. විදේ සම්පත් පරතරය තියෙන හිගය සාපේක්ෂෝ කොමදබි මේක මිනුම් කරන්නේ. අන්න අපි මිනුම් කරන්න පොළුවන් ක්‍රම දෙක්කට එකක් තමයි දළදේශය නිෂ්පාීතයට සාපේක්ෂෝ මේ පි සොයිල බල්ලවා. ඒක විදේ සම්පත් පරතරය ලදශී නිෂ්පායිතයෙන් බෙදලා වැඩි කරනවා සීයේ එතවට දලදේශ නිෂ්පායිතයේ ප්‍රස්සතයක්ක් විදියට විදේශ සම්පත් පරතරයගේ කොයි තරන්දගෙලබට සොයා ගැන්න පුළුවන්කමතියෙන. ඒකට සොවෙල බලන්න පුළුවන් විදේශ සම්පත් පරතරය එත්තම්ම හිකය සාපේක්ෂෝ වැඩිවෙලා තියෙනවාද අඩිවෙලා තියනෝද කියන කාරණය. ඊලායක තමයි මුොළු විදේශ ඉපඉම්වලට සාපේක්ෂවාිට පුළුවන් මේක සවල බලන්න නම් මෙනම මුළු විදේශ ඉපයිම්වලට සාපේක්ෂෝ. විදේශම්පත් පරතරයේ ප්‍රමාණය කොතරම්ද කියලාපී අගේ කරනවා නම්. ඒකට අපි කියනවා ගෙවුම් ශේෂ පීඩන දර්ශකය. ගෙවම් ශේෂ පීඩන දර්ශකය. මෙකින් පෙන්නොම් කරන්නේ විදේ සම්පත් පරතරය ගෙව්මිශේෂය මත ඇති කරන පීඩනය කොතරම්ද කියනක. දගොල කල ඉගෙනගන තියෙනවා ෙ ශෂ ලකනය එකක ගේව ශේෂලයකනේ හිගයක් කියල ගෑන මොකද කියලා අතිරික්තයක් මකද කියන ල ග න්න. එනම් ම විදේ සම්පත් පරතරය හිගයක් වෙනකොට ඒ ගේවශේෂය කරය අහිතර ලෙස බලපානවා එනම් ආගේ ඇති කරන පීඩනය කොතරන්ද කියලබට ස්ොයා බලන්න පොළුවන් රටේ මුළු විදේශේපය ඉමලට සාපේක්ෂාව මේ විදේ සම්පත් පරතර ප්‍රමාණය කොතරම්ද කියනිකන්. ඒ අනු අපපි ගේවශේෂ පීරන දර්ශයකය අපි ගනය කරනවා ද සම්පත් පරතරේ බෙද නොමුල විදේශයි පයිම්වලින් කළ වැඩි කරනවා අපිසයේ. එතුර අපට ලබාගන්න පොළොුවන් ගේෙවම් ශේෂ පීඩන දර්ශකය කොතරම්ද කියලා. එ මෙ මේ ක්‍රම දෙයකට අපට පොළුවන්කම තියනවා මේ විදේ සම්පත් පරතරේ සාපේක්ෂ ප්‍රමාණය වෙනස්වීම කොයි වගේද කියලා හඳුනාගන්න පොළුවන්කම ලැබෙන. එම නම් කෙසියම් රටක විදේ සම්පත් පරතරය හිගයක් තියෙනවා නම් ඒ හිගයාපි පියවන්න වෙනවා එන වීලංඟට බලන්න ඇන්නේ මෙන්න මේ විදේශ සම්පත් පරතරය පියව ගැන්නෙ කොහොමද කිය ඔගල දන්නවා මේ ශ්‍රී ලංකාව ඔගලට පැරණි දත්තඇරගෙන බැලුවොත්ත හෙම ශ්‍රී ලංකා විදේශ සම්පත් පරතරය පියවා ගැනීමේදී විද ප්‍රධාන විදේශ ආධාර විදේශරජු ආයෝජන විදේශණය මෙ මේ වගේ දේවල් භාවිතා කළ තමයි විදේශ සම්පත් පරතරය පියෝගෙන තියෙන්. ත මිනි මේ විදේශ සම්බත් පරිතර පියෝගැනීම සඳයි යොදාගන්නා ඒ අරමුදල් ලබාගැන්නා මෝලාශානු අපික බෙදාගන්නවා කොස් දෙක්කට නයිකත්වය කෙරෙහි බලපාන මූලාශ්‍රහා නයිකත්වය කෙරෙහි බල නපනමූලාශකි. නයකත්වය කරේ බලපාන මූලශ්‍ර කියන්නේ රටේ නයබර කරේ බලපෑමක් ඇතිකරන මූලාශ වලින් න අරගෙන මේ හිගේ පියවීම. නකත්වයේ කෙ බල නොපාන මූලාශ්‍රක ලි කියන්නේ නයිබර කරේ බලපෑම නොමැති මූලාශ්‍ර වලින් සම්පත් ලබාගෙන මේ විදේ සම්පත් පරතරය පියවී. එ ඔගුලොන්ට පේනවා විදේශ ප්‍රධාන විදේශ ආධාර වාගේිදේවල් ගත්තාම ඒ රටේ යිබර කරේ තරම් විසාාල ලපෑ මක්නේ විදේශ ප්‍රානලින් කොහෙත්ම බලපෑ මක්නේ විදේශ ආයෝජනලින් කොහෙත්ම බලපෑ මක්නේ නොවත් අවිදන්නවා ලංකාව පසුගේ කාලේ මැදිාදයන් ලබන රටක්බාට පත්වුණ. මෙිනිම මැදියාද ලබන රටක්බාට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ලැබෙන මේ විදේශ ප්‍රධාන විදේශ ආධාරවාගේ දේවල්ල පොඩි අඩුවක්ක අපට දකින්න පේන එයින්සාපට පේනවා වර්තමාන මේ විදේශම්පත් පරතරය පියවා ගැනීමේ දී විදේශ නය කරේ අපිට වැඩි අවධානයක් එමු කරන්න සිද්ධ වෙලා තියෙනු ඒ නිසා ප්‍ර පේනවා විශේයෙන්ම මෙනමි කෙටිකාලීන නය වානජ බැංකු අය සැපයුම්කරුවන්ගේ අය ාතයන්තර මුොල්ල අර මුදලේ නය වැනි නයි ලාබාගෙන තමයි මේ විදේශ සම්පත් පරතරය පියවන්න සිද්ධ වෙලාතින් එයින්සා මේවා රටේ නයි බර කෙරෙහි බලපෑම් ඇති කරලා තියෙන අපට දකින්න පුළුවන් එහෙම නම් මම ඔගලට පේනවා මෑත කාලේ මහ බැංකු වාර්තා වැරගෙන බැලෝත්තේම විදේ සම්පත් පරතරය පිළිබඳ දත්ත ඔගලනටද සොයා ගැන්න පුුවන් කමක් ලැබන්නේ වෙනම වක්ගුවක් විදයට ඉදිරිපත් කරලනේ. නවත් ඉස්සර දෙදස් දහතුන ඉසාහිට කලින් විදේශම්පත් පරතරයයායක පීවගත්තාආකාරය කියළ වෙනම සංකයා වක්ගුවක් ඉදිරිපත් කල්ලා තිබුණු. එනමයි පැරණ අගෙන්න්තමයි අරගන තින් ඔගොලන කාරණය පැහැදිි කිරීම සඳහා මේක වඩත් ොඳින් ඔගොලමි අබද කරගීම සඳහා. ඔලන පේනවා මෙන්න තියන මුලින්ම මුළල විදේශ එපයිම් දෙදස් දොලා ධාතුන මුළ විදේශ ගෙවීම් තියනවා අයත් දොලායි ධදාතුන. එඒත් විදේ සම්පත් පරතයේ තියන ඔගලන පේවා දැන් විදේ සම්පත් පරතරයේ දස් දොලා ධාතුනවරු දෙදකේම ප්‍රීනාගයක් ඇැරගෙන තියෙනවා ඒකෙල කියන්නේ හිකයක් පෙන්නුම් කරලාති එම නම් මේ තමයි විදේ සම්පත් පරතරය පියවීම හොඩ විදේ සම්පත් පරතරය පව ඔගලන පේනවා මොලම්මා රජය විදේ ප්‍රධාන දෙවකාලීන අය ඊලාන්ට නැස්සුරැකුම්පත්. ඉලාන පෞද්ගලිගන්සය රජුආයෝජන විවිධායෝජන පෞද්ගලිකන්සේ දියුකාලීන නයගැනීම්. ඊලාන්ට වෙළඳ නය වානිජ බැංකුවාග කීම්. ඒගාට තුංගනි ශීර්ෂයේ තමයි ජාත්‍යන්තර මුොල්ලේ අරමුදලේ නයිගැනීමම් විගැයි වෙන් කිරීම්. පෞද්ගලික ප්‍රාග්ධන සංකරාම. ආසියන් ව නිෂ්කාශනා මුදල් හුවමාරු ගේසුම්. විදේශ නිල සංචිත අනිකුත්. ලා තර නිගතම ඉතමේ තමයි තුලන අයිතම රුපියලයගේ පිළිබඳ ගැල්පීම් වැරදිහත් හැරී තොර කියන එකක මෝලාශ්‍රයෙන් ඇරතය තමයි සම්පත් ලබාගෙන මේ විදේ සම්පත් පරතරය පියවල තියෙන් ඒවාස්ශ්‍රීයෙන් නොගලට පේන අවසානයේ දීගන්නේ කළ තියෙනොම නවද ග්‍යම්ශේෂය මත පීඩනෙක් ඔයි තරන්ද කියලා ඒක එන්න ගේම්ශේෂ පීදන දර්ශක දෙදස් දොලාහි තිස්සටයි දස්සම නමයයි දෙදස් ධාතුනේ තියයි දස්සම හයි ඒ කල කියන්නේ කෑවම්ශේෂ පීඩන දර්ශකය අගය අඩු වෙලා තියෙන. ගෙවිශේෂ පීඩන දර්ශකයාගේ අඩුවනනාවානං ඒක හොඳ තත්ත්වයක් ඒකයන ගෙවිශේෂය මත ඇති කරන පීඩනය අඩුවෙලා. තෙමන මේ විදිට ෝගලන පුළුවන්කම ලැබෙනවා වර්තමානී බැක ර්තාව මේගේ සංකයා දත්ත ඉදිරිපත් කරු අගුවක් නන්නේ නත්ත එකේ කයිතමය නොලි වෙනවෙනම අපිට මේ දත්ත සොයාගෙන ඔගොල්ලවොට මේ විදියට විදේ සම්පත් ද පලබීීමම් කොච්චරද ගෙවීමම් කොච්චරද ඒය අනොවිදේ සම්පත් හකේ කොයි තරද කිය බලයි තොරතුරු තමන්ට සස්වෑංව අධ්‍යයනය කරගන්න පොළුවංකම ලැබෙනු. එහම නම් අබීළම්්‍ර සසාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආගල්ලොන්ගේ දහ එත්තුන නිපුනතාව යටතේ තියෙන මෙන මේ විදේශ වත්කම් කියන කොටස විදේශවත්කම් එමන අපි දැක්කා අර ඉගනුම් පලවල එකක් තිබෙන මුලින්ම මෙතැන්ද ඔගනට පුළුවන්කම ලැබෙන්වාන විදේශවත්කම් අර්ථ දක්වන් එන බිස්සලම් බලමු නවාදම මේ දේශවත්කම් කියල කියෙන් මනවාදමී විදේශ වත්කම් කියල කියන විදේශ වත්කම් කියල කිය න නැත්තම් අයට විදේශ සංචත කියල කියනවා විදේශ වත්කම් කියල කියන්නේ අපි කිසියම් රටක් සතුව විදේශ රටවල පවතින වත්කම් අපි කියල කියන විදේශවත්කම් කියල බල නොගල බඩක් මේ කිසියම් රටක් නමින් වෙනත් රටවල තැන්පත් කරන තිබෙන විදේශ මොදල් හා සුරැකුම් පත් විදේශවත්කම් ලෙස හඳුන්ම මේවා සංචිත වාස්කම් ලෙස දහඳුන්ම ගගල කියන්නේ යම්රටක් නමින් විදේශ රටවල තියෙන විදේශ විවාර මුදල් ඉම්මනතම් විදේශය රටවල නිකුත් කරල තියෙන සුරැකුම් පත්වල කරලා තියෙන ආයෝජන මෙ මේ වගේ යම්රටක් නමේ විදේශරටවල තියෙන වත්කම් අපි කියල කිය නවා විදේශ වත්කම් කියල එහම නම් යම් රටක විදේශවත්කම් කියනයවා මෙන මේ ශ්‍රී ලංකා රජය ඒවගේ ශ්‍රී ලංකා මහාබැංකෝඒවගේ තැන්පතු බාරගන්න ආයතන මෙ මේ කියන ආයතන සතුව තමයි මේ විදේශවත්කම් කියනේවති ඒන සි රටක රජය මාබැංකුවා තැන්පතු බාරගන්නා යතන මෙ මේවා සතුවතමයි මේ විදේශවත්කම් කියනේවතිෙන් එම නම් මෙන මේ රජය මහාබැංකෝ සහ තැම්පතු බාරගන්නා ආයතන මෙ මේවා සතුවතියන මේ විදේශවත්කම් අපි නැවත බෙදා ගන්න කොටස් දෙකට එක අපි කියල කියනවා දල නිල විදේශවත්කම් නැත්තන් නිල විදේශවත්කම් එල අපි කියලා කියනවා මුලු විදේශවත්කම් පිළට අපි කියල කියනවා මුළු දේශවත්කම් එහම නම් අපි ස්සලම් බලවම් මනවාද මේ නිල විදේශවත්කම් එමි නඇත්තන් දල් නිල විදේශවත්කම් කියන මනවාද කියල නිලවිදේශවත්කම් කියල කියන්නේ අපි රාජය සහ මහා බැංකෝස් සතුව තිබෙන විදේශවත්කම්. යම්කිසි රටක රජේ සහ මහාබැංකෝස් සතුව තියෙන විදේශවත්කම් වල එකතුුවට අපි කියල කියනවා දල්ල නිල විදේශවත්කම් කියල කියන. ඒතමමා කන මේ පෙන්නුම් කළ තියෙන. දල නිල විදේශවත්කම් සමානයි රජයේ සතු විදේශවත්කම් එකතු කිරීම, මහා බැංකෝස් සතු විදේශවත්කම්. එහෙම නම්. මෙන මේ රජය සතු විදේශවත්කම් මහබැංකු සතු විදේශවත්කම් වල එකතුව නැතින අපිේෙකිව නිල විදේශවත්කම් කියලා ඒකට අපි එක කොත්ත එහම තැපතු බාරගන්න ආයත්ත නොල දේශවත්කම් අංෙ තෝට අපි කියලා කියනවා අඒට මුළු විදේශවත්කම් කියලා අපි කියනවා ඒකඇන නිල විදේශවත්කම් වලට තැන්පතු බාරගන්න යත් නල විදේශවත්කම් ටි එකතු කරපුවාම ලැබෙන මුළුවගේ අපි කියලා කියනවා ද තේම නම්. අපට කිසියම් රටක මුොළ විදේශවත්කම් ලබාගන්න පුළුවන් මෙන්න මේ කියන ක්‍රම දෙකටම. කමයඇත්තමයි රජයේ සතු විදේශවත්කම් වලට එකතු කරනවා මාභෙන්කොස් සතු විදේශවත්කම් එක එකතු කරනවා තැන්පතු බාර ගන්න ආයතන සතු විදේශවත්කම්. ඊලාන්ට එම නැතින දෙවැනි ක්‍රමේ තමයි මුළ විදේශවත්කම් වල හොයා ගැන්න පුළුවන් අපිට දල නිල විදේශවත්කම් වලට එකතු කරනවා තැන්පතු බාරගැන්නා ආයතන සතු විදේශවත්කම් කියන. එත මෙනි මේ විදියට කිසියම් රටක් සතු විදේශවත්කම් අපට බෙදා ගැන්න පුළන් කොටස් දෙක්කට මොනද කොටස් දෙක එකක් තමයි නිල විදේශවත්කම් අනතය තමයි මුළලු විදේශවත්කම් කියෙක් එන්සමී දරු දැරියන් ඉතා හොඳින් තේරුම්ගත යුතුයි විදේශවත්කම් කියල කියන්නේ මොකක්ද විදේශවත්කම් හිමිකම තියෙ මන අයතන වලටද ඒවා අපි වර්ග කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ එම නම් මේ තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදේශවත්කම්බල හිමිකම සහ ප්‍රමාණයක කොතරම්ද කියෙනෙක. අපි කිව දැන් විදේත් හිමිකම තියෙන ප්‍රධාන කොටස්තුනම් මයි අපිකිවේ රජයේ රජයේ සතු විදේශවත්කම් වෙේතියනෙ දෙදස් දාසය දහත දහට වර්ශවල දස් වලින් තමයි මේ තියෙ කොච්චරද කියලා ඔගලන මේක පිලාන වැඩ විස්තරශය නම් ඔගුල දෙදස් දහටේ මහා බැංකු වාර්ථාවට යන්න මහා බැංක ර්ථාව මේ පිළිබඳ මේ තොරතුරුතවාට බලාගන්න පුළුවන්. දෙක තමයි මහා බැංකෝ සතු විදේශවත්ක. තුගිනික තමයි ඒ දෙකේ එකතුව එකසා දෙකේ එකතුව නිල විදේශවත්කම් ඒකට අප එකතු කරනවා හතරණයක මනවද තැම්පතු බාර ගන්න ආයතන සතු විදේශ වත්කාම්. එතකොට අන්න අපිට ලැබෙනවා මනවාද මළු විදේශවත්කම් එතු මේ තමයි දෙදස් දාසය දාහත දහට කියන වර්ෂවල මුළු විදේශවත්කම්.ඔගලන පේනවා මේ විදේශවත්කම් වල හිමික්ක මසා ප්‍රමාණ දයා බැලුවවාම ලංකාවේ විදේශවත්කම්බලින් වැඩිම ප්‍රමාණයක හිමිකම තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකෝට ඒලාට තියෙන්නේ තැම්පතු බාරගන්නා ඒතනොල්ට රජයේ සතු විදේශවත්කම්ප්‍රමාණය ඉතා පහලාගයක් ගන්න එහම නම් ඔකළ බලන්න පොඩක් මේ සංකය අවගෝධදිහා විදේශ වත්කම් හිමිකමී සංයුතිය විදේශ වත්කම් හිමිකමී සංයුතිය තැම්මේ තියෙන්නේ අර විදේශ වත්කම් වල හිමිකමතියන ප්‍රධානෝ ආයතන තුනු ශ්‍රී ලංකා රාජය ශ්‍රී ලංකා මහාබැංකුව තැම්පදුු භාරගන්න ආයතන එම නම් දැ මේ දක්ොලා තියෙන අපයට කලින් මෙන මේ වගේ පෙන්නුම් කලාපි රජේ සතු විදේශවත්කම් ප්‍රමාණය කොතරම්ද මාබැන්කො සතු විදේශවත්කම් ප්‍රමාණය කොතරම්ද ඊලන්ට තැම්පතු බාරගන්න ආයත්තනල විදේශවත්කම්්‍රමාණය කොතරම්ද කියල්. මේවා අපි මුළු විදේශවත්කම්වල ප්‍රතිසතයක් විදිර කොයි තරද හිමිකමකිනේ තමයි අපි මෙ මේ වගවිම් පෙන්නුම් කරලාතියෙන්. එකකද බැලුවන් පේනෝ ගොල්ලොන්ට දෙදස් දාසේ දාහත දහට වර්ශවල ලංකාවේ මොළු විදේශවත්කම් ගැත්තොත්ේ එහෙම එ මොළු විදේශවත්කම් වලින් ප්‍රතිස්සතයක් විදිට එකඒ ඒක කොටස්සොල්ට හිමිලා තියෙන ප්‍රමාණය. ඔලන් පේනවා එකදිය බැලවාම දෙදස් දාහසේ ශ්‍රී ලංකා මා බැංකෝසතුව මොළු විදේශය වත්කම්වලින් සයට හැටහත දසම නමඇත්ති. ාරගන්න තිෙනවා සි අටයිද සමහතා. ್රාජීයට තියෙනවා තුනයි ද සමහතර. ඒක දෙදස් දහට වෙනොට පේනවා රජයේ සතු ප්‍රමාණේ අටයි දසමහ දක්වා වැඩි වෙලා ඒගේ ශ්‍ර ලංක මහ ැකො සතු හිමිකම සයට හැට අයි දසමන ද හැටතුන දස මත දක්වා අඩුවෙලා ඒවගේ තැපදු භාරගන්න ආතනල හිමිකම ස විසි අටයි දසමහත දලා විසිය අතයි දස මට දක්වා අඩවෙලා තිෙන. අප්‍රේනවා මේක දයා බැලවාම ලංකාවේ විදේශවත්කම් හිමිකමි සංයුතිය තුළ රජයේ විදේශවත්කම්ප්‍රමාණයේ වැඩිවෙලා මහබැංවේ සහ මේ තැපතු බාරගැන්න අයතුන තියෙන විදේශවත්කම්බල අඩුවීමක් අපට දක්කින්න පොළුවන්කම තියෙන මෙ තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ විදේශවත්කම් වල සංයුතිය කොයි වගේද කියනක එම නම් අප ඊළංඟට සොල බලන්නේයන්නේ යම් රටක් මේ විදේශවත්කම් පවත්වා ගැනීම වැදගත්කවමොකත් ඇයි අප විදේශවත්කම් වැදගත්වයෙන කෙන එන දැන් මේ දවාදරුවන් අමත කරන්න එපා විදේශවත්කම් කෙ ලබි නිර්වචනය කරේ කුමක්ද කියන කාරණය මාද විදේශවත්කම් කෙ ලබිකිවේ යම් රටක් සතුව විදේශ රටවල පවතින වත්කම් තමයි අපි කිය කීවේ විදේශවත්කම් කියලා ඒ විදේශ විවාර මුදල් ස්වරූපෙන් තියන්නෙන පුළුවන් ඒමනත්තම් විදේශ රටවල කරලද වේද සුරැකුම් පත්වල කරන යෝජන විදිර තියන පුුවන් තොඩ මේ විදිර අපේ රට නමින් විදේශ රටවල තියනවත්කමේවා රජයේ මහාබැංකුවා තැන්පදු බාර ගන්න ඒතන සතු දැ තියෙන එකලෝ ගුළු දන්නනවා එම නම් මෙන මේ විදේශවත්කම් පවත්වා ගැනීම න්නට වැදගත්වවා කීපාකාරයකින් බලන්නේම නම් මොදලේ විදේශගේ ස්ථාවර පාත්වවා ගැනීමට ඕගල්ලෝ මුදලේ බාහිරගේ කියල කතා කරන්නත් මේක එ මෙ මේ ස්ථාවර තබා ගැනීමට රටකට විදේශවත්කම් කිනව වැදගත්වවා එවගේ මුදල් සැපේම තීරණය කිරීමට හැකිවීම ඒගවට ආනේන ශක්්‍යතාව තීරණය කිරීමට හැකිවීම ගවට විදේශ ගැවම්ශේෂයිගේ පේවා ගැනීමට හැකිවීම. ඉලාට විදේශයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවීම. ඉලංකාරණය තමයි මොල්ල අධිකාරියට විදේශවිනිීමේ වෙළඳපලට බලපෑම් කිරීමේ හැකියාවතීරණය කිරීමට. තුමිනි මේ වගේ කරුණු රාසියක් සම්බන්ධයෙන් අපට පේ නවා, විදේශ වත්කම් පවත්වා ගැනීම යම් රටකට වැදගත්වෙන වයි කියලා එයිසා යම් රට විදේශවත්කම් ප්‍රමාණය ඉහලයාම අපට පේන කොයි තරම් වැදගත්ද කියලා එහෙම නම් අවීළඟට සොයා බලන්න යන්නේ දවාදරුවනි මෙිනි යම් රටක් සතු විදේශ වත්කම්බල ප්‍රමාණය කොතරම්ද කියෙක මිනුකා අපි මිනුම් කරන්නේ ඇතටම අර විදේශවත්කම් වල තියෙන නාමිකදගේ පදනම් කරගෙන නී දැර අපි කලින් පෙන්වාන රජයේ මාබැෑන්කෝ සහ තැන්පතු බාරගැන්න ආයතන සතුව විදේශත්කම් ඩොලා මිලියන මෙච්චර මෙච්චර තිේෙනවායකල් එහම නම් ඒවගේ නාමිකාගේ අනුවම නෙවෙයි අපි මේ විදේශවත්කම් වල ප්‍රමාණය අපි මිනුම් කරවුල් අවල් එහම නම් බලන බොඩක් කෙසියම් රටකට හිමි විදේශවත්කම්වල ආනයිනේ ශක්්‍යතාව කොපමන කාලයක් සඳහා ප්‍රමාණවත් වදනීද යන්න මත. විදේශවත්කම්වල සාපේක්ෂ ප්‍රමාණය මිනුම් කරු ලැබි. අන්න අපි විදේශවත් කම්පල ප්‍රමාණය මිනුම් කරන්නේ කොහොමද යම් රටක ආනයන ශක්‍යතාව කොපමන කාලයක් සඳහා ප්‍රමාණ වද කියන. නද මෙමතෙද අපි පැහදිලි කරගන්න ඕනි තාවවචන ඇති නොදෙන් ආනයන ශක්ක්‍යතාව අපි ආනයන ශක්ක්‍යතාව කියල කියන්නේ ආනයන මිලදී ගැනීමේ හැකියාව එනම් මෙනි මේ විදේශවත්කම්වල ප්‍රමාණය අපි මිනුම් කරන්නේ කිෙසියම් ලටක කිසියම් වර්ෂයක මොළු ආනයන වියදම ගත්තුත් ආගේ මොළු ආනයන වියදමින් කොපමණ මාසගණනකට පවත්තින විදේශවත් කම්ප්‍රමාණය ප්‍රමාණවද කියණක. හොඳට ආපෞ්දු අදරුව නහ ගැන්න කෝමනොකදම මේ ආනය ශක්ක්‍යතාව කියලා කියන්නේ කියලා. ්‍ර්‍යානනි ශක්ක්‍යතාව කියලා කියන්නේ කිසියම් වර්ශයක මුොළු ආනයන වියදමින් පවාගැනීමේ දී නැතඇමුළු ආනයන වියදමා දැරීම සඳහා පවත්වන විදේශවත්කම් කොතරම් මාස ගණනකට ප්‍රමාණවදද කියෙනෙ එහම නම් අප පේන අපේ ගණනය කරන්නේ කොහොමද කියලා බලන්න විදේශවත්කම් බලලානයන ශක්ක්‍යත අපි ගණනය කරන්නේ විදේශවත්කම් ප්‍රමාණය අපි බෙද නොවා මාසික ආනයින වියදමින් මාසික ආනයන වියද එම නම් අපට පුළුවන් සරල උදාහරණය කැරගෙන මේ කාරණයයට අදුුට්ටත් පැහැදිලි කරගන්න මේ දර්දරියන් හිතන්න රටකට හිමී විදේශවත්කම් ප්‍රමාණය ලංකාම කිය හිතන්නකු ලංකාවට හිමි විදේශවත්කම් ප්‍රමාණය රුපියල් බිලියෙන සුදා. ඒන වෙනත් විදිර කියෙනවා නම් වර්ෂය ආරම්භ වෙන කොට ඒ රට සතුව නැත්තල් ලංකාවසතුව තියෙනවා විදේශවත්කම්ප්‍රමාණය රුපියල් බිලියන අසූදාහක්. ඒ වගේ අපට මාසේකට අවශ්‍යය කරන ආනය එන ගෙන්න්නවා ගැනීම සඳහා අපට යන වියදම රූපියල් බිලියන විසිදාහයි. ඒමනම් අර අපේ විදේශවත්කම් ප්‍රමාණය. අපිට කොතරම් මානයන මාස ගණනකට ප්‍රමාණවත්ද කියලා ස්වයාබැලීම සඳහා අන්න අපි කරන වැඩේ තමයි අර විදේශවත්කම් ප්‍රමාණය ඒ යන්නේ රුපියල් බිලියන අ සූදා අපි බෙදනවා මාසිකානයන වියදම රුපියල් බිලියන විසිදායි. එනන්න අපේ ලැබෙන උත්තරේ තමයිතුරු කියද මාආනයන මාසහතරයි. ඒ කියල කියන්නේ මේක තේරුම අප සතුව තියෙන විදේශවත්කම් ප්‍රමාණය ප්‍රමාණවත්වෙෙන්නේ වර්ෂය මුළුවානයන වලින් ආනයන මාස හතරක් සඳහා පමණයි. එහම නම්. මෙන්න මේ කියන ආනයන ශක්්‍යතාව මත තමයි අපි විදේශවත්කම්වල ප්‍රමාණය, ුවෙනවාද ඩුව වෙනවද කෙනෙක සලබලන්න අඩු වැඩිවීම අපි ස්ොේල බල. ඒම නම් මෙන මේ විදේශවත්කම් වල ආනායන මාස ගණන එන්න එන්න වැඩි වෙනවා නම් අංගේ අපි දකින අය රටේ විදේශවත්කම්වල ඉහලයාමක්. ඒ ආන එන මාසයකයා අඩු වෙනවා නම් අන්න අපි දකිනවා එක විදේශවත්කම් වල අඩුවීම ඕගන දැ ලන්න මෙන්නමං ඊළඟ සංඛ්‍යාවගගේ පෙන්නුම් කරනවා පසුගේ වර්ශෂෝල ශ්‍රී ලංකාවේ විදේශවත්කම්වල ආනයන ශක්්‍යතාව දෙදස් දහතරය තිබි තියෙනවා මාන්ස පහයි දසම එකක් මෙතැන දසමක කියල කියන්නේ දිනවයයගෙන් ගත්තොත් දිනතුනම් ගැන මාස පහයි දිනතුුණා. ඊලාන්ට දෙදාස් පහලවේ හරයි දස නමයයි දස් දාසේ හතරයි දසම තුුණයි. දෙදස් දාාහතේ හතරයි දසම නමයයි, දෙදස් දහටේ හතරයි දසම තුුණ. එහෙම නම්. අප පේනවාමේදයාා බැලවාම දෙදස් දාාතදල දාසේ දක්වා වෙනකොට විදේශවත්කම්වලලානනේ ශක්ක්‍යතාව අඩුවෙලා නැවත දාසේදල දහත වෙනකොට ආනනේ ශක්්‍යතාව මාස හතරයි දසම තුනේ න්දලා හතරයි දසම නමයට වැඩි වෙලා. නැවත දහතේදල දහට වෙනකොට මේක හතරයි දසමනම ඉදලා හතරයි දසමතුන දක්වා අඩුවෙලා. නමුත් ප්‍රවනතාගත්වොත් එම දිගටම අපට පේනවා පහහිදස්සම එකේ ඉන්ඳලා හතරයිතු දසමතුන දක්වා අඩුවෙලා. ඒ කෙළකයන්නේ ශ්‍රීලංකාවේ පහුගගේ කාලයේ විදේශවත්කම්වල වෙනස්වීමේ ප්‍රවනතාව තමයි විදේශවත්කම්වල අඩුවීමක් පෙන්නුම් කිරීම. ඒක ආර්ථිකේට රටටෙතනම් හොඳ තත්වයක් නෙවී. ඒක තේරුමා අපේ ගාාවතියන විදේශවත්කම් අප මොළුවාන එන වියදමින් පවා ලබාගන්න පුළුවන් කාල ප්‍රමාණය අඩුවෙනවා කියනකයි. එයින්සා මේ විදේශවත්කම් ලානනි ශක්ක්‍යතාවන්නන්න අඩුවෙනක ඒ රටකට එතරම් හිතකර තත්ත්වයක් නෙවෙේ කියල තමාපිකිය. එහෙම නම්. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ ඔගල්ලොන්ගේ දහවන නිපුනතාව දහය හතර නිපුුණතාමට්ටම යටතේ තිබේන විදේශ ආයෝජන කියනකොටස. විදේශ ආයෝජන. තේම නොම් අපි මෙ මේ විදේශආයෝජන කියන කොටසේ ඔගලු දැක්ක අර ඉගනුම් පලවලදී අපිකිේවා ලමයකොට පුළුවන්කම ලැබෙන්වාන විදේශආයෝජන කියනේවා අර්ථදක්කව ගන්න කියලා ඒමනම් අපි ඉස්සල්ලම් බලමු මොනොවද මේ විදේශ ආයෝජන කියල කියන්නේ. විදේශයුෙන් ලෙ සහඳුන්වනුයේ රටක් හෝ ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙනත් රට කරුල් ලබා නයෝජනයන් ඒගල කියන්නේ අපි විදී සාආයෝජන කියල කියන්නේ යම් රටක රජය ඒම නැතිනම් ආයතනයක් ඒම නැතිනම් පුද්ගලයෙක් වෙනත් රටක කරනු ලබන ආයෝජන තමයි අපි කලකයන් විදේශආයෝජන ඒවා අපේ රටේ ඉන්න ආයතහා පුද්ගලයන් විදේශ රටවල කරන්නත් පොළුවන් විදේශ රටවල ඉන්න පුද්ගලයන් ආයතනෝ අපේ රටේමිවැනි ආයෝජන කරන්නත් පුළුවන් එක්කුම ආකාරය වුනත් අපි එක් රටක ඒ රාජය ආයත්ත නොහ පුද්ගලයන් තවත්රට ගිහිල්ලා අයෝජනයන් කරනවා නං ආංගේවට අපි කියල කියනවා විදේශ යෝජන දැඟ අපි දැකල තියෙනවා විදේශිකයෝ අපේ රටේ ඇවිල්ලා විවිධ කර්මාන්තවල එගලු යෝජනය කරල තියෙන ඒ වරයවල් සගස් කිරීම ඒගාවට වෙනත් කර්මාන්ශාලා ඉදිකිරීම වෙනත් මහාමාර්ග අධවේකී මාර්ගමින මේ වගේ දේවල්වල යෝජනය කල තියනු ත්‍රේ වගේ විදේශිකයෝ අපේ රටේ ඇවිල්ල කරන ඒ වගේ ආයෝජන තියෙනවා නම් අගේට තමයි අපි කියල කියැනීමනවාද විදේශ යෝජන විදේශ ආයෝජන එම නම් මෙනි මේ විදේශ ආයෝජන අප බෙදා ගැන්න පොළොුවන් කොටස් දෙක්කට විදේශ ආයෝජන බෙදාගැන්න පොළුවන් කොටස් දෙක්කට මගදද කොටස් දෙක එකක් අපි කියේනවා රජු විදේශයෝජන කක් අපි කියනවා රජු විදේශයෝජන අනත අපි කියේනවා කළභ විදේශයෝජන කළභ විදේශයෝජන එ අපිදැන් දරු දැරියන් මේ විදේශ ආයෝජන තුළ අන්තර්ගත මෙන මේ විදේ රජුආයෝජන කියලකැන මනවාද කළ භායෝජන කියල කැන මනෝද කෙලිතාමා පැහැදිලිව වෙන්කරගන්න පුළො වෙන්නවන්. ඕගොල්ලෝ අර දහ එක දෙක නිපනතාවලදී ගැවුම්ශේෂ ලයකනේ සංයුතියේ සාකච්ඡා කර නොකට මුොල්ලකිනු මේ දී ඔගොල්ලෝ මෙන මේ කොටස් ගැන කතා කරලා තිෙන. මනවාද විදේශ රජආයෝජන ඒ වගේම කළම්භායෝජන කියලා එක තින. එයන අපි මෙතන්දී මේ දරු දැරියන්ට අංගේ විදේශ රජුවායෝජන කියලා කියන නවාද කළම්භායෝජන කිය කියනන්නේ මනද කියලා පැහැදිලව ුවෙන් කරගන්න කොහොමද කෙනක තමයි මේ පැදිලි කරල දෙන්න උත්සාහ කර. ඒම නම් විසල්ලම් බලමු රජුවිදේශ ආයෝජන සමාර්පොත්වල තියෙන්න පොළුවන් විදේශ රජුආයෝජන කියලා අපි මේට රජු විදේ යජනැත් කියල කියන විදේශ රජු ආයජන කකිලත් කියනවා පනිසා එනම් රජු විදේ සආයෝජන කියලා අපි කියන්නේ කෙසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාාවන් දරුදරෙන් හොඳට අවධානයට ගන්න කෙසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. විදේශීය රටක පලදායි මෝර්තවත්කම් මිලදී ගැනීම රජු විදේශයෝජනලෙ සහඳුන් රාජයක් පුද්ගලයක් හෝආයතනයක් කිෙසියම් ප්‍රතිලාබයක් අපේක්ෂාවෙන් විදේශරටක පලදායේ මූර්තවත්කම් අන හොඳ වැදගත් වචනය පලදායි මූර්තවත්කම් මිලදී ගැනීම මෙතැන් දියගොල්ලු යෝජනය කරන්නේ මේ මූර්තවත්කම්බද. ඔොකළ දන්නවාවත්කම් අපේ කොටස් දෙකර වෙදාගැන්නවා මෝර්තවත්කම් හා මුල්ලෙවත්කම් කියලා තේම නම් මෙන මූර්තවත්කම් මලදී ගැනීම සඳහා කරන ආයෝජන තමයි අපි කෙල කියන්නේ රෙජු විදේශ ආයෝජන කියලා. අපි නිදසුන් ආශයෙන් පෙන්නල තියෙනවා කර්මාන්තසාලා ඉලාන්ට පතල් කැනීම්වාගේ දේවල් ඒගවට ඉඩකාඩම් ඉලාන්ට ඉතාමතර තියන තවපීමේ උදාහරණ කීපේ දාලා තියන්නේ ට අමතරව තාව අපි කකිීවර් කලින් කිවෝවාගේ වෙනත් මූර්තවත්කම් මිලදී ගැනීමට ආයෝජනයන් කරලා තියෙනවා නම් ඒවා අපි කියල කියන්නේ විදේශ රිජු ආයෝජන කිය දැන් ඕගල දන්නවා අපි මන්නාරම් ද්‍රෝණී අපි කන්තෙල් තියනවා ඒ කියළ සොයාගෙන තියවා ඒවා කැනීම් කිරීම සඳ අපිට විදේශය රටවල් ඒ වගේ ආයෝජනය කළොත් එහෙමඇ ඒවත් අපි කියන්නේ විද රජු ආයෝජන කියල එ මෘර්ත වත්කම්වල කරලා තියෙන ආයෝජන එම් මෙ වගේ මෘර්ත වත්කම්වල කර යෝජන තමයි අපි කියන්නේ රජු විදේශ ආයෝජන කියලාපිකය එම් මෙ රජු විදේශ ආයෝජනවල වාසිත්්තියනවා අවාසිත්්තියනවා ඔගල දන්නවා ඕනම ක්‍රියාවක හොඳහ නරක තියන පුළ වා වාසිතියන පුළො. ඒ වගේම තමයි නම් විදේශරජු ආයෝජනවලත් වාසිත්තිීන අවාසිත්තිී නැ බිස්සලම සයිල බලමු මොනවද මේ විදේශරජු ආයෝජනවල තියනෝ වාසිමනවාද කියලා. අන්න දන් අර විදේශිකයෙන් අපේ රට ආයෝජන කරනකොට අන්න ඒගල්ලො ඒ රටවල තියෙන නවතාක්ෂණය ඒල්ලන්ගේ නව ළමනා කරන ක්‍රියාවලි රට තුළට ඇරගෙනනවා. ඉලාන්ටරි විරිජු ආයෝජන නිසා නයබරහිහලයාමක් වෙනනේ. ගෑවම්ශේෂ හෙගේට පිළි තුරක් වෙනවා. ඇ හේතුව ය විදේශයජන වැඩවීම හර අපේ ගේවම් ශේෂයට හිතර ලෙස බලපෑමීන්ද. ඉලාට විදේශ සම්පත් පරතරේ පියවා ගැනීමට හැකි වෙනවා. ඊලාන්ට ජාතයන්තර සාධක සංචලතාව හේතුකොටගෙන සම්පත් බෙදයා මේ කාරයයක්ක්ෂමතන ගොල්ිය වශයෙන් ඇතිවන කාරයක්ක්ෂමතාවී හෙළයෙන. මේ විදියට රජුවිදේසායෝජනව රටකට ගලා එම තුළින් මෙන මේ වගේ වාසී අපිට අත්කර ගන්න පොළුවවංකම ලැබෙනු.ඒවගේ ආවාසිත්තීනු. මොනද බලමු අපි අවාසි කියලා. ලාභංශ වශයෙන් විසාල මුදල් ප්‍රමාණයක් පිට ඇදයාම. දේශී ආර්ථිකඩේ තුවළට අහිතකර බලපෑ මැතිවීම. ාධන ශෝක්ෂම නිෂ්පාන ශිල්පක්‍රම භාවිතය නිසා රැක අවස්ථාහිමි වීම ස්භාවික සම්පත් අධි පරිභෝජනයට ලක්වීම රජයට ලැබෙන ආදායම් අඩුවීම එකන් අපි විදේශ ආාජකයන්ට බදු නිදහස් කිරම් බදුවිරාම්වාගේ දෙවල් ලබාදීම නිසා දේශී ආෝජකයන් සඳ ඇති විද විදේශ ව්‍යාපාරවිත ඇදයාම දේශී යාජකන් සඳ ඇති මුදල් විදේශ ව්‍යපාරවෙත ඇදියම ඒගවට දේශය ව්‍යාපාරවල දක්ෂෂේවකයන් විදේශ ව්‍යාපාර කරා යාම. ඒගට දේශීය කර්මාන්තාට පණවී. මෙ මේ විදියට විදේශ ආයෝජන හේතු කොටගෙන යම්රටකට අවාසිදායක බලපෑම් ඇතිවෙන්නත් පුළොුවංකමතින. එන අපි කිවා විදේශ ආයෝජනොල කොටස් දෙයක්තිී නො කියලා. එකක් තමයි අපිකි වේ රුජආයෝජන තක තමයි අපි කියකිවේ කළභායෝජන. එ ඊලා බලමු මොනෝවදමී කළම්භායෝජන කියල කියන්න කියලා. එමනම් කළම්භායෝජන කියල කියන්නි මුල්්‍ය ප්‍රතිලාබයක් අපේක්ෂාවන් වෙනත් රටක ව්‍යාපාරික සමාගම් කොටස් ඉලාඩ පිලිනපත් නායකර වානජපත්තාදී ල්ල වෙලඳ පල උපකරන මිලදී ගැනීමම් කරනවා නම් ආංඒව තමයි අපි කියලා කියන්නේ කළම් භායෝජන කියලා අපි කියන්. කළභායෝජන වලදී මුල්්‍ය ප්‍රතිලාබයක් අපේක්ෂාවෙන් අර මුල්්‍ය උපකරනොල තමයි මේ ආයෝජනයන් සිදුකරුල් ලබන්. ඒ නිසා ඒගොල්ලොන්ට ඒ ව්‍යාපාර කළමනාකාරිත්වය එමනත්තන්ගේ වගේ හිමිකවම පාලනේවා දවල් ඒගොට ැබින්නේ රජවායෝජනවලද ඒගොල්ලොට කළමනාකාරිත්වය ඒමනැත්තම් හිමිකම ඒමන ඇතිනම් ඒවගේ පාලනය යම්ප්‍රමාණයකට හිමි වෙන. මෙන මේ රජුවායෝජනසා කළභායෝජන කළ ගැත්තොත් මෙන්න මේ දෙක තමයි මේකේ වෙනසති. නරවා මූර්තවත්කම්වල කරන ආයෝජනයන් මේ මුල්ලේවත්කම්වල කරු ලබන ආයෝජනය. අරවා දියවකාලී නැයි මේවා කෙටිකාලී නයි. අනම් මෙන මේ තමයි මනවාද විදේශ ආයෝජනොල තියන ප්‍රධානෝ කොටස දෙක. එමනම් දර්දැරියනි අදාපී සාකච්ඡා කළේ ආර්ථික විද්‍යාව දහවන නිපනතාව යටතේ දහ එතුන සහධදාය හතර නිපනතතා මට්ට අමලට දාළ විශය කරුණු. ඒ අර්ථ අපි සාකච්ඡා කළා විදේශ සම්පත් පරතරය විදේශ වත්කම් සහ විදේශ යෝජන කියනවා විශේ මාතෘකා පිළිබඳු. මහිතනවා අපි මෙතෙක් කළ සාකච්ඡාවේදී මේ දරුදැරියන්ට මේ විදේශ සම්පත් පරතරේ විදේශවත්කම්සා විදේශ යජන පිළිබඳ ඉතා හොඳද අවබෝධයක් ලැබෙන ඇති කියලා. තේමනම් අපි අදට අපගේ මේ වැඩ සටහන අවසාන කරන්න ඉසෝදානම ඉදිරියේදී මෙ වැනිීම ඩ සටහානකින් අවිිනවාත මොනගහෙම්. Iවෝ.